තෙරුවන් සරණයි ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම. ඔබ රැඳී සිටින්නේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සමගයි. අප පසුගිය සතියේ සාකච්ඡා කළා පටිසම්භිදා මග්ගප්පකරණය ආශ්‍රය කොටගෙන සීලමය කතා පිළිබඳව, සීලමය ඥානය පිළිබඳව සාකච්ඡා කළා. අපට ඉතාම දිගු ධර්ම විවරණයක් නිසා පසුගිය සතියේදී ඒ නිමා කර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද ඉතාම දිගු විවරණයක් ඒ සම්බන්ධයෙන් සිදු කිරීමට තිබෙනවා. එනිසා මේ සතියේදී අද වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ සීලය පිළිබඳව ඉතිරි දහම් කරුණු ටික සාකච්ඡා කිරීමට. ඉතින් අදත් සාකච්ඡා මණ්ඩපයේ සඳහා සුපුරුදු පරිදි වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්දාරන්න සේනාසනාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජනීය කොත්මලේ කුමාරකස්සප හාමුදුරන් වහන්සේ. අපි ඉතාමත් ගෞරවයෙන් අපේ හාමුදුරන් වහන්සේ පිළි අරගන්නවා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. අපි පසුගිය සතියේ කතා කළ අපේ හාමුදුරුවනේ සීලයේ මූලික පසුබිම් පිළිබඳව යම් යම් පරයයන් ආශ්‍රය කොටගෙන පංච සීලය පිළිබඳව කතා කළා. පරියන්ත පාරිශුද්ධි සීලය, අපරියන්ත පාරිශුද්ධි සීලය, පරිපූර්ණ පාරිශුද්ධි සීලය, අපරාමට්ට පාරිශුද්ධි සීලය සහ පටිප්පස්සද්ධි පාරිශුද්ධි සීලය පිළිබඳව. ඊට පසුව අපි කතා කළා තවත් පරයයකින් විග්‍රහ කරලා තියෙන පරියන්ත සීලය සහ අපරියන්ත සීලය පිළිබඳව. ඒ විග්‍රහය සිදු කරගෙන එන ගමන් අපි අවසාන වශයෙන් මතක් කළේ මේ පරියන්ත සීලය නැත්තම් ලාභ, යස, ඥාති, අංග, ජීවිත වැනි කරුණු කෙලවරකොට යම්කිසි කෙනෙක් ශික්ෂා උල්ලංඝනය කිරීමක් සිද්ධ කරනවා නම්, ලාභේ නිසා ශික්ෂා උල්ලංඝනය කිරීමක් කරනවා නම්, නොවේසේනම් යසස නිසා ශික්ෂා උල්ලංඝනය කරනවා නම්, මේ අදි වශයෙන් උල්ලංඝනය කිරීම හේතුවෙන් කැඩුණු, සිදුරු වෙච්ච, කබර ගැහිච්ච, කැලැල් වෙච්ච මෙන්න මෙබඳු සීලයෝ නිර්වාණය පිණිස ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් අද අපිට සාකච්ඡා කිරීමට තියෙනවා අපරියන්ත සීලය පිළිබඳව. ඒ ඉතාමත්ම වැදගත් වන නිර්වාණය සඳහා විශේෂයෙන්ම හේතුභූත වන අපරියන්ත සීලය පිළිබඳව අද අපි සාකච්ඡා කරමු. කතමන්තං සීලං අපරියන්තං. මොකද්ද මේ අපරියන්ත සීලය? අත්ති සීලං න ලාභ පරියන්තං. එක සීලයක් තියෙන ලාභයේ කෙලවරකට ඇති සීලයක් නෙමෙයි. අත්ති සීලං න යස පරියන්තං. යසස කෙලවරකට ඇති සීලයක් නෙමෙයි. ওই විදිහට ඥාති කෙලවරකට ඇති සීලයක් නෙමෙයි. අංග කෙලවරකට, ජීවිතයේ කෙලවරකට ඇති සීලයක් නෙමෙයි. අන්න එබඳු අපරියන්ත සීලයක් තියෙනවා. මේ සීලය පිළිබඳව අද අපි සාකච්ඡා කරමු. ඇත්තටම අපි පරියන්ත සීලය ගැන කතා කළා. පරියන්ත සීලය ගැන කතා කරනකොට අපි මේ ශික්ෂාපද පරියන්තයකට කෙලවරකටපත් වෙනවා කියලා කිව්වා. ලාභය, යශස ආදී කාරණා ටිකකින් මේ අපරියන්ත සීලය කෙටියෙන්ම කිව්වොත් අර පරියන්ත කොට නැහැ ලාභය හෝ යසස හෝ ඥාතීන් හෝ අංග හෝ ජීවිත හෝ කෙලවර කොට පවතින්නේ නැහැ. කෙටියෙම කියනවා නම් ඒ විදිහේ පරියන්තයක් ඒ තැනකින් කඩන විදිහේ සීලයක් නෙමෙයි, බොහොම ශක්තිමත් සීලයක් කියන අර්ථයෙන්. මොකද මේක බොහොම ලස්සනට විග්‍රහ කරනවා. ඉදේ කච්චෝ ලාභ හේතු ලාභපච්චයා ලාභකාරණා යථා සමාදින්න සික්ඛාපද වීතික්කමාය චිත්තම්පින උපාදේති කිංසෝ වීතික්කමිස්සති ඉදන්තං සීලන්න ලාභ පරියන්තං. එතකොට දැන් මේ එක පුද්ගලයේ ලාභ හේතුවෙන් ලාභය ප්‍රත්‍ය කරගෙන ලාභය කාරණාව කරගෙන මේ සමාදන් වුණ ශික්ෂාපදයේ ඉක්මවන්න චිත්තම්පින උපාදේති අඩුම තරම හිතක්වත් උපදවන්නේ. මේක කිංසෝ වීතික්කමිස්සති, මේක වීතික්‍රමණය කරලා ඉක්මවා යනවා කියන ශික්ෂාවක් බිඳිනවා කියන එක. ශික්ෂාවක් බිඳිනවා කියන එක කොහෙන් කරන්නද? මොකද ශික්ෂාවක් බිඳින්න තියා ශික්ෂාව කැඩෙන පැත්තට හිතක්වත් උපදවන්නේ කියනවා. ඒකට මේකෙදි බොහොම විග්‍රහයක් කරනවා. චිත්තුප්පාද සුද්ධියා සීලස්ස අතිවිසුද්ධ භව දස්සනත්තං උත්තං. මේ චිත්තුප්පාද සුද්ධිය හිතේ තියෙන පිරිසිදු බව සීලයාගේ වැඩි අතිශය පිරිසුදු බව දක්වන්න තමයි මේ වචනේ මෙතන යෙදුවේ. මොකද හිතක්වත් නැත්තම් ඒ හිතෙන් දැන් ආනන්ද තෙරුන් වහන්සේ දේශනා කරන්නේ කාම සංඥාවක්වත් පස්විසිමසක් මුළුල්ලෙහි කාම සංඥා මාත්‍රයක් ඉපදුන දන්නේ නැහැ කියලා. ඉතින් කාම සංඥා මාත්‍රයක් ඉපදුනා දන්නේ නැත්තම්
දන්නේ නැත්නම් කියන්නේ ඉපදුනේ නැතිනම් ශික්ෂාපද ඉක්මවා කැඩීමක් කොහෙන් වෙන්නද? ඒ නිසා මේ කියන්නේ මේ අතිවිසුද්ධ භව දස්සනත්තන් උත්තම් මේක කිව්වේ මේ විසුද්ධි භව පිරිසුදු භව දක්වන්න. ඊට පස්සේ කියනවා නපන චිත්තුප්පාද මත්තේන සීලම් විජ්ජති. මේක වුණාට මේ මේකෙන් කියන්නේ චිත්ත මාත්‍රයක් ඉපදුණා කියලා හදිස්සියේ මේ ලාභ පරියන්ත කොට විඳින සිතක් ඉපදූ පමණින් ශික්ෂාව කැඩෙනවා එහෙම නෙමෙයි. මොකද දැන් අර ශික්ෂාවක් උල්ලංඝනය වෙන්න අවශ්‍ය හේතු සාධක ටික තියෙනවා. මොකද දැන් සමහර වෙලාවට අපිට දකින්න තියෙනවා දැන් එක තැනකදී ඔය ධර්මයේ විකෘති කරන පිරිස්ම සඳහන් කරනවා මේක පිහිටි සීලයක් වෙනවා කියලා. සෝවන් ආරයන් වහන්සේට මේක පිහිටි සීලයක් වෙනවා කියලා. තව තැනකදීම ඔවුන්ව ප්‍රකාශ කරනවා මේක මේ නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති කියන ටිකෙන් සෝවන් ආරයන් වහන්සේ මේකේ සංවර වෙනවා කියලා. දැන් පිහිටි සීලයක් කියලා එක තැනක කියන ගමන් තියෙනවා තව තැනක මේක සංවර වෙනවා මේක රකින්නවා මෙන්න මේ ටික තමයි රකින්නේ කියලා. ඒත් දැන් කෝකද හරි කෝකද වැරදි කියලා ශ්‍රවණය කරන කෙනා සමහර වෙලාවට අපහසුතාවයකටපත් වෙනවා. ඒ නිසා මේ දැන් එක්තැනදී දක්වන්නේ චිත්තුප්පාද මාත්‍රයම නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති කියනකොට හදිස්සියේ සත්වයා කෙරෙහි තරහ ගිහිල්ලා හිත දූෂ්‍ය වූ මාත්‍රයෙන් මදුරුවෙක් කනකොට මදුරුවා කෙරෙහි තරහ ගිහිල්ලා මට මේ ලෙඩ හදනවා මේ මදුරුවා කියලා තරහ ගියපු මාත්‍රයෙන් ශික්ෂාව බිඳිනව නෙමෙයි. අපි ওই කාරණාව සම්බන්ධයෙන් වැඩි විස්තර විභාගයක් කිරීමට කලින් බලමු මේ විකෘති කිරීම පිළිබඳව. තථාගත ශාසනයේ සීලය සහ සිල් වෘත සිල්වත. දැන් අපිට සිල්වතක් විදිහට මොකක්ද දෙන්නේ? දැන් අපි තදුදී මේ සමාදන් කිරීම ඉතිරලා. සතු මරණයකින් අයින් වෙනවා. හොරකම් කිරීමේ වර්ධිනවා. කාමීත්‍යාචාර මුසාවාද ඔහොම කිය පද ටිකක් විසර ගන්නවානේ. දැන් බලන්න ඕන සිල් වෘත. අපි කියන්නේ ප්‍රාණඝාත වැඩෙන් අයින් වෙන කියලා කියන්නේ. අපි බලමු බුද්ධ ශාසනයේ මොකක් තියෙන්නේ කියලා. නිගණ්ඨ සිල් වෘත තියෙනවා. නිගණ්ඨයන්ගෙත් සිල් වෘත තියෙනවා. අපි බලමු නිගණ්ඨ සිල් වෘත සහ බුද්ධ සාධනයේ සිල් වෘත අතර වෙනස. මජ්ක්‍ධිම නිකාය 1 උපාලි සූත්‍රයේ 61 වෙනි පිටුවේ තියෙන සිල් දන එකට කියව ගන්න. තවද තපස්විය මෙසේ බෙදලද මෙසේ විශේෂන ලද තුන් දණ්ඩයන් අතුරින් පෞකම් කිරීමට පෞකම් පැවැත්මට නිගණ්ඨනාත පුත්‍ර කවර දණ්ඩයක් මහා සාවජ්‍යතර කොට මනවාද? කාය දණ්ඩය හෝ වචී දණ්ඩය හෝ මනෝ දණ්ඩේ හොයි ඇවැත්නි ගෞතමෙනි මෙසේ බෙදෙන ලද මෙසේ වෙසසන ලද තුන් කාණ්ඩයන් අතුරින් පවුකම් කිරීමට පවුකම් පැවැත්වීමට නිගණ්ඨනාත පුත්‍ර කාය දණ්ඩය මහා සාවද්‍යතර කොට පනවයි. ප්‍රාණඝාතයෙන් වළකින්න. කාය දණ්ඩයද මේ මනෝ දණ්ඩයද? කයින් කරන වැඩන්නේ. එහෙනම් මේ ප්‍රාණඝාතයේ මහා සාවද්‍යය කියලා උගන්වන්නේ කවුද? නිගණ්ඨනාත පුත්‍ර. ප්‍රාණගත අතත්තා දාන කාමීත්‍යාචාර මුසාවද පිතුනාද පරසහ පලාප අවිජ්ජා දෝන මිත්‍යා දිරි මේ දස අකුසල නැත පව් වෙන්නේ. බුද්ධ ශාසනයේ මනක් කර්මයේ මහා සාවදීද පනවනවා. නිගණ්ඨය මොකද ගන්නෙ? කාය දන්නේ මහා සාවදී පනවනවා. අපිට මෙච්චර කාලයක් මොකද ප්‍රාණගත නම් කොල්ලෝ කරන්න එපා කිරුවොත් ඉවර හතර පහයි තමයි. හොරකම් නම් කරන්න එපා. කාමීත්‍යාද නම් කරන්න එපා. ඒ ඔක්කොම මොනවද මේ? කාය දණ්ඩ. දැන් කාය දණ්ඩ පනවන්නේ කවුද? නිගණ්ඨය. දැන් මේ විස්තරය දිහා බැලුවම උන්වහන්සේගේ වචනයෙන් ගත්තොත් එහෙම සතු මරන්න එපා හොරකම් කරන්න එපා කියන එක නිගණ්ඨ සීලයක්. එතකොට මේ මනස තමයි ප්‍රධාන වෙන්නේ. ඇත්තටම ඉතින් බුද්ධ දේශනාවත් අනුගත්තම ඉතින් මනස ප්‍රධානයි කියන එක 아무තු කාරණාවක් නෙමෙයිනේ. නමුත් ශික්ෂාපදයක් උල්ලංඝනය වෙනවා කියන දේ තියෙන්නේ කොතනකින්ද කියලා අපි මුලින් සාකච්ඡා කරන්නට ඕනනේ. මොකද දැන් මනසින් හෝ යම වරදක් කරනවනේ වරද කොතනින්ද සිද්ධ වෙන්නේ? කාය කර්මය හෝ වචී කර්මය අසුරු කරගෙන. එසේ නම් මනෝ කර්මෙන් වෙන්නත් පුළුවන් සිදුවිලි මාත්‍රේ. හැබැයි ඊටමත් බරපතල කර්මයක් බවට පත් වෙන්න ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන් නම් දැන් සිතක් ඇති වූ පමණින් බරපතල කුසලයක් වෙන්නේ නැහැ. ඒක වචනයට ගිහිල්ලා ඊළඟට කායික ක්‍රියාවක් බවට පත් වෙලා සතා ඝාතනය වුණාට පස්සේ තමයි ඒක සම්පූර්ණ කර්මපතයක් බවට පත් වෙලා බලවත් කර්මයක් සිද්ධ වෙන්නේ. ඇතම් කර්ම තියෙනවා මානසිකව. නීත මිත්‍යා දෘෂ්ටි වගේ ගත්තොත් මානසිකව පැන නගින බලවත් අකුසල කර්මය. එතකොට මේ කර්මවල තියෙන මේ නානත්වය කර්මයක් කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ මේ පිළිබඳව පැහැදිලි බෙදාගත් දැනුමක් නැතිකමයි මම හිතන්නේ මේ වගේ අර්ථ විවරණට හේතුව.
අපි ඒ ගැන ටිකක් සාකච්ඡා කරමු. ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙතනදී මූලිකම දෙයක් බවට පත් වෙලා තියෙනවා මේ අර හරියටම කර්මපතය සකස් වෙන ආකාරය පිළිබඳව තියෙන ඇති අනවබෝධය උන්වහන්සේට. මේ හිත තමයි ප්‍රධාන වෙන්නේ, කවිවාදේම මනෝපුබ්බංගම ධම්ම මනස තමයි ප්‍රධාන වෙන්නේ. නමුත් උන්වහන්සේට අවබෝධයක් නැහැ හිතේ ඇති වෙන චේතනාවක් සහ ඒ චේතනාව වීතික්‍රමණය කරලා කායික ක්‍රියාවක් බවට පත් වෙලා ඒ වෙලාවේදීත් ඒ චේතනාව ක්‍රියාත්මක වෙලා සතෙක් මරණ තැනට යනකම් ඒක බරපතල වෙන්නේ කොහොමද කියලා. මව මැරීමට සිතූ පමණින් ආනන්තරිය කුසලයක් වෙන්නේ නැහැ. නමුත් මව මැරීම කියන එක ආනන්තරිය කුසලයක් වෙන්නේ කායික වශයෙන් මේ ක්‍රියාව සිද්ධ වුණාට පස්සේ. එතකොට නමුත් හිත නැතුව මව මැරීම කරන්න පුළුවන් කියන කාරණාව නෙමෙයි මෙතනදී කියන්නේ. නමුත් ඒක බරපතල කර්මපතේ සකස් වීම සිද්ධ වෙන්නේ කායික ක්‍රියාව දක්වා ඉක්මවා ගියාට පස්සේ. ඒ නිසා මේ ශාසනයේ සීලය ගැන දක්වනකොට සාමින්නාංශ ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලම පටන් ගන්නෙ කය වචන දෙකේ සංවරයෙන්. මානසික සංවරය ගැන කතා කරන තැනට වඩා කය වචන දෙකේ සංවරය කියන තැනින් තමයි කතා කරන්නේ. එතකොට දැන් ඒ තුළ බොහොම භයානක වචන කීපයක් සඳහන් වුණා. ඒ තමයි මේ ශික්ෂාපද කායික වශයෙන් පැවැත්ම ගැන පනවනවා නම් ඒ පනවන්නේ නිගණ්ඨයෝ කියලා. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අංගුත්තර නිකායේ ශික්ෂාපද පිළිබඳව පැහැදිලි කරනවා. දැන් මේ වැඩි දුර යන්න අවශ්‍ය නැහැ. සාමණේර දස සීලය ගත්තොත් දැන් මේ තථාගතයන් වහන්සේගේ පැනවීම තථාගතයන්. එතකොට සාමණේරයෝගේ අපේ සාමණේර ශික්ෂාව ගත්තොත් මේ නිගණ්ඨ සීලය. මම හිතන්නේ උන්වහන්සේත් සාමණේර භූමියේ ඉන්නේ. ඉතින් උන්වහන්සේ එතකොට සමාදන් වෙලා තින්නේ එහෙම නොත් නිගණ්ඨ සීලය. මොකද එහෙම සීලයක් සමාදන් වෙන අවශ්‍ය නැහැ එහෙමනම්. ඒ නිසා ඒක දැන් හිතෙන් ඒක නොකඩෙන්න තියාගෙන හිටියනම් ඒක ඉවරයි. එතකොට කය වචන දෙකේ සංවරය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හිතේ ඒක වෙනවනම් ඒක ගැටලුවක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ නමුත් පැහැදිලිවම දේශනා කරනවා මේ තමන් පානාතිපාතාවෙන් වළකිනවා. ඒ වගේම මේ අංග පහක් සමාදන් වුණ කෙනා යථාබතානික්කිත්තං ඒවන් නිරේ යම්සේ ගෙන යන ලද්දක් බහා තබනවාද උස්සගෙන යන බරක් කොයි වෙලාවක හරි බිමින් තියෙනවා. ඒ බිමින් තියෙනවා අනිවාර්යයෙන්ම බිමින් තියෙනවා වගේ මේ අංග පහකින් යුක්ත කෙනා අනිවාර්යයෙන්ම සතර අපාගත වෙනවා. කවුද මේ අකුසල ධර්ම සමාදානය පරපරණසන අදින්නාදානය කරන කාමයේ වර්ධව හැසිරෙන මේ පස්පව් කරන පුද්ගලයා. එතකොට දැන් මේකෙන් කිව්වේ නියති ධර්මයක් කොට ආනන්තරි අකුසලයේ වගේ මේ ජීවිතෙන් මැරුණ අපාය කියන එක නෙමෙයි. මේ අකුසල කර්මපතේ හේතුයි ඔහු අනිවාර්යයෙන්ම දුගටියටපත් කරන්නේ. නැතම් පංසිල් පද පහත් නියති ධර්මයක් හැටියට කිව්ව වෙනවනේ. ඒ නිසා පංසිල් පද පහ නියති ධර්මයක් හැටියට පැනෙවුවා නෙමෙයි කැඩීම. නමුත් මේ ආනන්තරිය අකුසල කර්මයක් සිද්ධ කිරීම සහ මේ කතරත් වෙන ශක්තියනෝ. නමුත් මෙතනදී දැන් මේ කෙනා නිරේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වගේම පෙන්වනවා සුගතියට. මේ ශික්ෂා පද පහ සමාදන්ව ගත්ත කෙනා සුගතිය උපදිනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොම කයින් කරන දේවල්නේ. එතකොට ඔය පංසිල් පද පහේ මානසික ශික්ෂාපදයක් පනවල නැහැනේ. කායික ශික්ෂාපද තියෙන්නේ. එතකොට දැන් ඔය ශික්ෂාපද වශයෙන් අපිට පෙන්නලා තියෙන්නේ කායික පැත්ත නම් ඔය කායික පැත්තට වැටබඳින්නේ නිගණ්ඨයෝ කියන එක තුළ බොහොම භයානක ප්‍රකාශයක් කිව්වේ අපි ඒ ඇඟිල්ල නිගණ්ඨවාදයෙන් ඇඟිල්ල දික් කරන්නේ බුද්ධ ආදී මහා ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන්ට. ආර්ය උපවාද බරපතල අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන් මේකේ. මාර්ගඵල අධිගමයන්ට අන්තරාය වෙනවා. ඒ මතවාදයේ අනුමත කිරීමත් සමගම බුද්ධ දේශනාවල තියෙන විශාල ධර්ම ප්‍රදේශයකට නිගරු කරා වෙනවා. නිගරු කරා. විශේෂයෙන් ගත්තොත් දීඝනිකායේ චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල වශයෙන් පනවා තිබෙන මුල් සූත්‍ර ටික බැලුවොත් එහෙම ඒ සියලුම සූත්‍රවලට පාපහර දුන්නා වෙනවා. මං හිතන්නේ එබඳු පාපී මතවාදයක් යම් කිසි කෙනෙක් අනුමත කරනවා නම් එබඳු පාපී මතවාද ප්‍රකාශ කරන්නන් අනුගමන් කරනවා නම් මහ පුදුමාකාර අසරණ තත්වයක් ඒක. ඕනට මං හිතන්නේ සාහිත්‍යය නම් ඒ වගේ තැන්වලට මේ වගේ ධර්ම විකෘති කරන අයට කියන්නේ බුදු සතුරෝ කියලා. අපිට සාහිත්‍ය පොතපතේ හම්බ වෙන්නේ අන්න ඒ වගේ වචන වලින්. එබඳු බුදු සතුරන් සමග මේ ධර්මය ඇස්පනා පිටම තිබියදී ඔබට මේ පොත්පත් පෙරලා බලා ගන්න පුළුවන්කම තිබියදී ඒ ධර්මයේ එසේ නොවේ යයි ප්‍රකාශ කරමින් තමන්ගේ මතවාද සූත්‍රයන්ට ගලපමින් අවුලෙන් අවුලටමපත් කරමින් මිනිසුන්ට හිතා ගන්න බෑ මේ කොහෙන්ද කියන්නේ. අතරින් සූත්‍ර කැලලක් කියනවා, මෙතනින් සූත්‍ර කැලලක් කියනවා. සම්පූර්ණම අර අච්චාරුවක් වගේ පොඩි සැලඩ් එකක් හදනවා වගේ ධර්මයත් එක්ක සෙල්ලම් කරලා අපේ මිනිස්සයන්ට, අපේ බෞද්ධයන්ට මේ පාප අදහස් දෙනවා. කොහොම හිතන්නේ බෞද්ධ ඉතාමත්ම පරිස්සම් වෙන්න මේ බුදු සතුරන් සමග එකතු වෙන්නට එපා. ඔවුන් අනුව ගමන් කරලා
ඔබ මේ ධර්මයට ද්‍රෝහියක් වෙන්න එපා, බුදුහාමුදුරන්ට ද්‍රෝහියක් වෙන්න එපා. ස්වල්ප අකුසලයක් නෙමෙයි ඒක රැස් කරගන්න. මහා භයානක අකුසලයක් කාර්යෝපවාදයේ කියන එක බුදුරජාණන් වහන්සේට වක්‍රාකාරයෙන් මේ නිගණ්ඨවාදී ආරෝපණය කිරීමක් නේ කරන්නේ. භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද පනවනව, ප්‍රඥප්තියින් පනවනව, ශික්ෂාපද පනවනකොට මේ සමාදාය සික්කති සික්ඛාපදේසු කියලා මේ ශික්ෂාපදයන් සමාදන් වෙලා දැඩිව ඉක්මෙන්නට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනකොට අපි මේ මට හිතෙන්නේ අපේ බෞද්ධයන්ට දැනගන්නත් එක්ක එක සූත්‍ර පාඨයේ කොටසක්වත් කියමු. ඇත්තටම බුදුහාමුදුරුවෝ මේව දේශනා කරලා තියෙනව නේද කියලාවත් දැනගන්න. අපි ගත්තොත් දීඝනිකායේ පළවෙනිම පොත සාමඤ්ඤඵල සූත්‍රයේ කොහොමද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා සෝයවම් පබ්බජිතෝ බුදුරජාණන් පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඒ ලෝකෙට ධර්ම දේශනා කරනකොට ඒ ධර්මය අහනවා කුලපුත්‍රයෝ. කුලපුත්‍රයෝ ධර්මය අහලා ඒගොල්ලන් මොකද කරන්නේ? සෝ ඒවං පබ්බජිතෝ සමානෝ පාතිමොක්ඛ සංවර සංඋතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේ සුවජ්ජේසු භය දස්සා වි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ඊළඟට කායකම්ම වචී කම්මේන සමන්නාගත කුසලේන. බලන්න කොයිතරම් වැදගත් තැනක්ද ඒක. පරිසුද්ධා ජීවෝ සීල සම්පන්නෝ ඉන්ද්‍රේසු ගුත්තා ද්වාරෝ භෝජනේ මත්තඤ්ඤු සති සම්පජඤ්ඤේ සමන්නාගතෝ සන්තුට්ඨෝ. මේ පුංචි පදපේලිය මම මතක් කළේ කෙටියෙන්ම අපි ඒකේ අර්ථය පැහැදිලි කරලා දෙන්නම් ඔබලාට. ඒ පැවිදි වූ කුලපුත්‍රයා, ප්‍රෞර්ජා භූමියටපත් කුලපුත්‍රයා ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරය තියෙන්නේ මොකද්ද? භික්ෂුන් වහන්සේලා සම්බන්ධ ශික්ෂාපද තියෙන්නේ. එතකොට ඒ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙනවා. ආචාර ගෝචරයෙන් යුක්ත වෙනවා. ඇසුරු කළ යුතු දේ සහ ඇසුරු නොකළ යුතු දේ මොනවද කියලා තේරුම් අරගෙන කටයුතු කරනවා. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. හරි වටිනා තැනක් අපිට කලින් හම්බුණා. අකුසලයක් කිරීමට සිතක්වත් උපදවන්නේ නැහැ. සංඥා මාත්‍රයක්වත් උපදවන්නේ නැහැ. අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. තාම කුඩා වරදෙහි පවා බය දකිනවා. ප්‍රාණඝාතයක් කිරීම තබා එබඳු සිතක් ඉපදීමට පවා බය වෙනවා. ඊළඟට ගත්තම බලන්න වැදගත්ම කාරණාවක් තව තියෙන. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ශික්ෂා පදයන් සමාදන්ව හික්පෙනවා. මේ කාගේ පැනවීමක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේගේ පැනවීම. මේ බුදුරජාණන් වහන්සේගේ පැනවීමට නේද මේ නිගණ්ඨවාද ආරෝපණය කරන්නේ? බෞද්ධයෝ මේට වඩා ඉතාමත්ම විචක්ෂණ සීලිය. එතන පැහැදිලිවම වෙනවා කායකම්ම වචීකම්මේන සමන්නාගත. සමන්නාගතෝ සමනාග කුසලේ. කුසලයෙන් යුක්ත කාය කම්ම වචී කර්මයෙන් යුක්ත වෙනවා. දැන් මෙතන හිතන්න පුළුවන් බුදුහාමුදුරුවෝ එතකොට මනෝ කර්මය මතක් කරාද කියලා. බුදුරජාණන් වහන්සේ දන්නවා මුලින්ම මේක පනවලා තියෙන. මොකද මේ බණ දේශනා කළේ කලින්ම බණ අහලා තියෙන කෙනාට. ඒක මේ මුලින්ම බණ ඇහුවයි. එයා දන්නවා කර්මය සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නවා. එතන බණ ඇහුවයි කියන එකෙන් කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ ඔහු සාමාන්‍ය ඵලය ලබා ගත්ත කියලා. මොකද තාම මේ මාර්ගඵලය ලබා ගත්ත තැනට ආවේ නැති නිසා. නැත්තම් මොවුන් ඉදිරිපත් කරන තර්කය තමයි බණ ඇහුව කියනකොට බණ ඇහිමෙන් තමයි සෝතාපට්ටි ඵලය ලබා ගත්තේ. ඒ නිසා ඔය කියන්නේ සෝවන් වෙච්ච කෙනෙකුට අවශ්‍ය දෙය කියලා. මම හිතන්නේ මේ සූත්‍රය හරියටම මේ සූත්‍ර කිහිපයක් විදිහටම කියවුවත් අපි ඕනම බෞද්ධයෙකුට ඒවා තාම පහසුවෙන් තේරුම් අරගන්න පුළුවන් කරුණු. ඊළඟට බලන්න පිරිසිදු කාය කර්ම වචී කර්මෙන් යුක්ත වෙනවා. දැන් මේ බුද්ධ දේශනාවන් මේව නිගණ්ඨ දේශනා නෙමෙයි. ඊළඟට සති සම්බජඤ්ඤේ ඉදිරියට සඳහන් වෙනවා. අපි එක තැනක් දෙකක් කියමු. කතංච මහරජ භික්ඛු සීල සම්පන්නෝ හෝති. මහරජ සීල සම්පන්න වෙන්නේ කොහොමද භික්ෂුවක්? බලන්න බුද්ධ දේශනා බුදු වචනය කුමක්ද කියලා. ඉද මහරජ භික්ඛු පානාතිපාතම් පහය පානාතිපාතාය පටිවිරතෝ හෝති. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන බුත හිතානුකම්පී විහෙරති. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. ප්‍රාණඝාතයෙන් මුළුමනින් වෙන් වෙනවා. බහාතබෝ දඬු මුගුරු ඇත්තෙක් වෙනවා. බොහොම ලැජ්ජාසහගතයි. ලැජ්ජාසහගතයි කියන පවට ලැජ්ජාසහගතයි. දයාපන්නෝ කරුණාවන්තයි. සියලු සත්වයින් කෙරෙහි හිතානුකම්පිය වාසය කරනවා. මේ ආදි වශයෙන් අදින්නාදානම් පහය, අබ්‍රහ්මචරියම් පහය ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ සූත්‍ර පාඨ කිහිපයක් ඔබ වෙනුවෙන් මතක් කළේ මෙසේ ඉතාමත්ම පැහැදිලිව ඔබට දැක ගන්න පුළුවන්කම තිබීදී පවා අධර්ම ප්‍රචාරය කරන තමන්ගේ යටි අදහස් ඉතාමත් පහත් අදහස් මුදුන් පමනුවා ගැනීම සඳහා
නොවේසේ නම් අපි හැමදා මතක් කරන්නේ. ඉතාමත් පැහැදිලිව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු ඉටු කිරීම සඳහා මේ කරන ධර්ම විකෘතියට ඔබ එකතු වෙන්නට එපා. ඔබ බුදුහාමුදුරන්ට විරුද්ධවාදියෙක් වෙන්න එපා. නිවන් දකින්න කියලා මේ වචන ටිකම ඔවුන් ඉදිරිපත් කරලා මිත්‍යා දෘෂ්ටි මතවාදයක් මේ මේ වචන ටිකමත් කියනවා. මේ වචන ටිකමත් මේ වචන ටිකම කියලා වෙනත් මතවාදයක් දාන්න හදනවා. ඉතින් අවාසනාව කියන අපේ බෞද්ධ මේ පොතපත කියවලා නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වට පස්සේ ඒක හරි කියලා පිළිගන්න උඩ ශික්ෂාව පිළිබඳව හික්මෙන වචන ටික පෙන්වන්නේ නැහැ. කය වචන දෙක කුසලයෙන් යුක්ත කරගන්නවා කියන එක පෙන්වන්නේ නැහැ. පෙන්වන්න නැතුව මේ ටික විතරක් පෙන්නලා මේ ඕගොල්ලෝ මෙච්චර කාලයක් දැනගෙන හිටියේ සීලය කියලා මේ පානාතිපාත වේරමණී විතරයි. ඊට පස්සේ මෙතන සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති මේ චේතනාවෙනුත් අපි සංවර වෙන්න ඕනේ. මේ හිතේ තමයි මේක තියෙන්නේ කියලා ඒ පැත්තෙන් කතා කරලා ඉවර වෙලා ආපහු තමන්ගේ මතවාදයට සූක්ෂමව කරකල ගන්නවා. ආපහු පානාතිපාතම දැන් මෙතුමා මේ බෞද්ධයා මුලා කරන්න ගන්න ක්‍රමේ තමයි දැන් මේ පානාතිපාතයේ සම්බන්ධයෙන් ඔන්න මේ සූත්‍රයේ කොටසක් ගන්නවා. මේ ලැජ්ජා වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ, බහවත බෝ දඬු මුගුරයත් එක් වෙන්න ඕනේ කියලා කියනවා. හැබැයි ඒ සූත්‍රයේ උඩ තියෙන මොකද්ද? පිරිසුදු කාය කර්ම වචී කර්මෙන් යුක්ත වෙනවා, කුසලයෙන් යුක්ත. ඒ කොටස කියන්නේ. ඒ කොටස නොකිය මේක අවුල් කිරීම සඳහා යන උපාලි සූත්‍රයට. එතනින් අර ගන්නවා කාය දණ්ඩේ, වචී දණ්ඩේ, මනෝ දණ්ඩේ කියන කතාව. එතකොට එතනදි සාකච්ඡාව වෙන සම්පූර්ණයෙන්ම වෙනස් සාකච්ඡාවක්. ඒක එතන වෙනස්ම මාතෘකාවක් වශයෙන් මාතෘකාවක් යටතේ සිදු වෙන වෙනස් සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේ තියෙන මනෝදණ්ඩ වචනේ අරගෙන ඉවරලා මෙතෙන්ට ගලපා කියනවා. දැන් මෙතන මේ මනෝදණ්ඩය આવොත් නිගණ්ඨ මේ මනෝදණ්ඩේ තියෙන්න ඕන බුදුදහමෙන මෙහෙම සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා කිව්වොත් මේ නිගණ්ඨවාදයක් කියනවා. මොන්ගේ මතවාදය අනුව අර ගොරකඩ අඩමස් කරන න්‍යායක් වගේ දෙයක් තියෙන. එතකොට තව ටිකක් ඔවුන්ට ඕනේ නම් ඔය ක්‍රමයටම පුළුවන් මව මැරීමත් පියා මැරීමත් කියලා තියෙනවා කියලා එක තැනක කියලා මව මැරීම කියන වචනේ විතරක් අරගෙන මාතා පිතරං හන්තා රාජාන කියන වචනේ දාලා එතන කියන්න පුළුවන් මේ අම්මයි තාත්තයි දෙන්නම මරලා මෙන්න නිවන් දකින්න කියලා තියෙනවා. ඒතකොට දැන් ඔවුන්ගේ න්‍යායට අනුව නම් පෙන්වන්න පුළුවන්. එහෙම දේවලු ත්‍රිපිටකයේ මං හිතන්නේ ඔබව කාලෙකින් ඒවත් අහගන්න පුළුවන්කම ලැබෙයි. එදාටත් බෞද්ධයෝ ඔවුන් පසුපසින් යාවිදෝ කියන සැකයයි අපිට තියෙන්නේ. ඉතින් ඒ තරම් අපි අසරණ වෙන්න ඕනේ නැහැ අපේ බෞද්ධයෝ. ඉතින් අපි සාකච්ඡා කිරීමට අපේ සාකච්ඡාවට නැවතවතාවක් අපි අවතීර්ණය වෙමු අපේ පටිසම්භිදා මග්ගයට. අපි කතා කරමින් හිටියේ අපරියන්ත සීලය පිළිබඳව. සීමාවක් නැති සීලය. එතකොට මොකද්ද මේ අපරියන්ත සීලය? ලාභය කෙලවර කොට නැහැ. අපි මුලින් සාකච්ඡා කළා ඒ ටික. යසස අංග ඥාති ජීවිත කෙලවර කොට ඇති සීලයක් නෙමෙයි. ඒ සීල් ඒ සීලය කොහොම එකද ලාභ පරියන්ත කොට නැති සීලය? සීලය කුමක්ද? යතහ සමාදින්න සික්ඛාපද වීතික්කමා චිත්තම්පින උප්පාදේති. කොයි තරම් පැහැදිලිව තියෙනවද මේවා? සමාදන් වුණ ශික්ෂාපදේ විඳින්න කියලා හිතක්වත් උපදවන්නේ ලාභයේ හේතු කොටගෙන. එතකොට එහෙම සීලය තමයි එකයි අර මුලින්ම එතනදී පැහැදිලි කරන ලස්සනම කාරණාව හිතක්වත් උපදින්නේ නැහැ කියනකොට කියනවා මේ හිත උපදුණා කියලා සීලය කැඩෙනවා කිව්ව නෙමෙයි. එතකොට ශික්ෂාපදයෙන් වැළකීම සහ කැඩීම කියන කාරණේ වෙනම කාරණයක්, හිතක්වත් උපදින්නේ නැහැ කියන එක වෙනම කාරණාවක්. මම හිතන්නේ අපි සරලම උපමාවකින් කිව්වොත් එහෙම දැන් මේ කාමරයෙන් එළියට යන්න හිතනට පස්සේ අපි නැගිටිනවා අඩියක් දෙකක් ඉස්සරහට යනවා. තාම කෙනෙකුට කියන්න බෑ කාමරයෙන් එළියට ගියා කියලා. හැබැයි කාමරයෙන් එළියට යන්න අවශ්‍ය වටපිටාව සකස් කරමින් ඉන්නවා කියන්න පුළුවන්. හැබැයි එළියට නොවනනම් අවිලා අපව ඉඳ ගන්නත් පුළුවන්. මේ ශික්ෂාපද උල්ලංඝනය කියන එක අන්න ඒ වගේ තේරුම් ගන්න පුළුවන්. සිතක් ඉපදුණු පමණින් ශික්ෂාව බිඳනවා නෙමෙයි. හැබැයි ඒ සිතම තමයි තව දියුණු වෙලා ඉස්සරහට ගිහිල්ලා ශික්ෂාපදය බිඳීම දක්වාම වර්ධනය වෙන්නේ. ඒ නිසා හැබැයි ඔහුට පුළුවන් ඒ තක්වා නොගොස් ආපහු එන්න පුළුවන් කමක් තියෙනවා. මං හිතන්නේ විනය පිටක අධ්‍යයනය කළා නම් ওই කතා කියන්නේ විනය පිටකේ තාමත් පැහැදිලිව දක්නට තියෙන නිසා. ඉතින් අපි කතා කරමින් හිටපු මේ අපරියන්ත සීලේ වැදගත්ම තවත් ලක්ෂණයක් තියෙනවා. අපි කතා කරමු නිවන පිණිස මේ උපකාර වන අපරියන්ත සීලේ පිළිබඳව. දැන් මෙතනින් ඉතාමත් හොඳට තියෙනවානේ මේ අපරියන්ත සීලය ශික්ෂාවක් මිඳින්න සිතක්වත් උපදවන්නේ නැති තරම් මේ ආරක්ෂා කරන සීලය. ඒව රූපානි සීලානි අඛණ්ඩානි අච්චිද්දානි අසබලානි අකම්මාසානි වශයෙන් ඒ නොබිඳ ආරක්ෂා කරන සීලය. මෙබඳු සීලය තමයි අපි තාම කෙටියෙන් ගත්තොත් මේකෙදී යතහා භූත ඥාන දස්සන වත්තුකානි.
ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. මෙන්න මේ වගේ පරිපිරිසිදු අපරියන්ත සීලයන් තමයි ඥාන යථාභූත ඥාන දර්ශනය පිණිස, ඒ වගේම ඒකාන්තයෙන් නිබ් කලකිරීම පිණිස, මනාව කලකිරීම පිණිස, ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය විරාගය පිණිස නිරෝධය පිණිස ඒ සංහිඳීම පිණිස නිවන පිණිස පවතින්නේ. එතකොට ඒ නිවන පිණිස අවශ්‍ය සීලේ පසුබිම කොයි තරම් පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? තෝත් පාදයක්වත් උපදවන්නේ නැති තැනක ඉඳලා සිල්වත් වෙන මේ නොකැඩුණු කබර නොගැසුණු මේ සීලය නිවන් පිණිස පවතින පළවෙනි සමාධි සංවත්තනික වෙනවා සීලය. මේ සීලය සමාධිය ඇති කරනවා. ඊට පස්සේ සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති, හිත සමාහිත කෙනා ඇත්ත ඇති හැටියට දකිනවා. එතකොට එයාට යථාභූත ඥාන දස්සනේ ඇති වෙනවා. මෙන්න මේ විදිහට මේ එක පරියායකට අනුව පෙළකට අනුව මේ සීලය රකින්න කෙනා යනවා මාර්ගඵල අධිගම සාක්ෂාත් කරන තැනට යනකම්. එකයි දැන් අර විසුද්ධි මාර්ගයේදී දක්වන්නේ සෝතාපන්නතාදීන්ට හේතු කියලා. මේ සීලය කියන එකෙන් සෝතාපන්නතාදීන්ට හේතු, මේ සෝවන් ආදී අධිගමයන්ට හේතු කියලා. කෙනෙක් සීලය නොදන්න කෙනෙක් මේක උඩින් අතපත ගාලා බලලා කියන්න පුළුවන් සීලෙන් කොහොමද සෝවන් වෙන්නේ කියලා. එතකොට ඕන කෙනෙකුට හිතන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ සීලය මේ ගැඹුරින් පරේක්ෂණය කරපු කෙනෙකුට, ගැඹුරින් බලපු කෙනෙකුට තේරෙනවා කොහොමද මේ සීලය නිවන් පිණිස පවතින්නේ කියලා. එතකොට ඔහුට තේරෙනවා මේ සීලය මොනතරම් හාත්පස ගැඹුරු පරයායකට බැස ගන්නවද කියන එක. එතකොට මම හිතන්නේ ওই නූතනිය තුල සීල සමාධි ප්‍රඥාද, ප්‍රඥා සීල සමාධිද කියලා ගහගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔහු දකිනවා සීලයේ තුල තියෙන දර්ශනය කුමක්ද දර්ශනය, මේ චිත්තෝත්පාදයක්වත් උපදවන්නේ නැහැ කියන එක මේ හිතන තරම් ලේසි පහසු සරල කාරණාවක් නෙමෙයි. ඒ තරම් ඔහුගේ හිත එක පැත්තකින් ප්‍රඥාව, එක පැත්තකින් සමාධිය ඔහුට උපස්තම්භක වෙනවා. එතකොට ඒ මට්ටමට දියුණු කරනවා කියන්නේ සමාධිය වැඩෙනවා හිතේ. එතකොට සමාධිය වැඩෙනවා කියන්නේ තමන් දකින්න හදන දර්ශනය සාක්ෂාත් වෙනවා කියන එක. එතකොට මේ සීලය රකින්න යනකොට මේ විදිහට එයාට නිකම්ම දර්ශනයේ පැත්තෙන් මාර්ගඵල අධිගම ගෙනල්ලා දෙනවා කියන තැනටපත් වෙනවා. නමුත් අපි මේකෙන් කියන්නේ සිල් සමාදන් වෙලා ගෙදෙට්ට ගිහිල්ලා කාමාදී විතර්ක හිත හිත ඉන්නවා කියන මට්ටම නෙමෙයි. ඒකයි මේ චිත්තෝත්පාද මාත්‍රයක්වත් උපදවන්නේ නැහැ කියන එකේ තියෙන වැදගත්කම තියෙන්නේ. ඇත්තටම මේ සීලය කියන එක ශ්‍රද්ධාව නිසා රකින්න ඕන දෙයක් නේ. ශ්‍රද්ධාව නැති කෙනාට සිල් රකින්න බෑ. මං හිතන්නේ ශ්‍රද්ධාව නැති අයට සිල් රකින්න ගියාම අර මොකක්ද අර අසුවල් තන වහලා බඩ සුද්ධ වෙන්න බිබෝ වගේ අපහසුයක් දැනනවා වෙන්න පුළුවන්. හැබැයි මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් යුක්තව සිල් රකින්න ඕනතරම් හාමුදුරන් වහන්සේලා ඉන්නවා. ඕනතරම් අපේ ගිහි බෞද්ධ ජනතාව ඉන්නවා බුදු හාමුදුරුව ගැන සිහිපත් කරලා, ධර්මය මහා සංඝරත්නය ගැන සිහිපත් කරලා. අනේ ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මෙහෙම හික්මුණා, උන්වහන්සේලාගේ මෙහෙම හික්මීමක් තිබෙන මෙබඳු ගමන් මගක ගිහිල්ලා තියෙනවා. අපිත් මේ මගේ යා යුතුයි නේද කියලා ශ්‍රද්ධාවෙන් පාදක කොටගෙන සිල් රකින්න හාමුදුරන් වහන්සේලා කොච්චර ඉන්නවද, ගිහි ජනතාව කොච්චර ඉන්නවද? මං හිතන්නේ උන්වහන්සේලාගේ ඇත්ත මේ විකෘති කරන්නන්ගේ ශ්‍රද්ධාව මදකම නිසා. ශ්‍රද්ධාව නැත්නම් මොකද, ශ්‍රද්ධාවක් තිබුණා නම් මේ වගේ බුදුබණක් මෙහෙම හිතාමතා විකෘති කරන්න බෑනේ. ඒ වගේ අයට සිල් රකින්න ගියාම නම් මං හිතන්නේ අර කියන විදිහේ අපහසුතාවයක් දැනනවා වෙන්නට ඕන. මං හිතන්නේ උන්වහන්සේලාගේ පැත්තෙන් ඒක සාධාරණයි. නැතිකම තුල සමාදම් කරනවා. ඒ කියන්නේ භයානකකම තියෙන්නේ. දැන් විකාල භෝජනා කියන එක මම අහලා තියෙනවා. ඔය භික්ෂුවම ඔය මේ පුද්ගලයාම විකෘතියට ලක් කරනවා. ඒක කියනවා මනස විකල් කරන භෝජන මේසක මේ 12න් පස්සේ කන්න එපා කියන එකක් නෙමෙයි, ඉර මුදුන් වුණාට පස්සේ කන්න එපා කියන එකක් නෙමෙයි. ඒක කිව්වේ බමුණ කියනවා. එතකොට දැන් මේ දසවස්තුව අපේ ධර්ම සංගායනාවක් කරන්න හේතු වුණ දසවස්තුව තුල කප්පති ද්වංගුල කප්පෝ කියන එක පැත්තකින් කියන්න වෙනවානේ. ඊට පස්සේ ගත්තට පස්සේ දීඝනිකායේ චූල සීල මජ්ජිම සීලාදී ඒ සීලයේ තුල විග්‍රහ වෙන මේ විකාල භෝජන ශික්ෂාපදේ. එතකොට ඒක පැත්තකින් තියන්න වෙනවනේ ওই කියන අර්ථයත් එක්ක. අනිත් පැත්තෙන් ජාත රූප රජත. ඉතින් සම්මසු මිල මුදල් පරිහරණය පටික් ගන්න. මොකද මේගොල්ලන්ට පටි කියපු ගමන් මතක් වෙන්නේ මේ බඳින පටි. මේගොල්ලන්ට පාලි දැනුමක් නැහැනේ. ඒතර පාලි පටි වචනේ දැක ගමන් පටික් ගන්නක ප්‍රතිග්‍රහණය කියන කෙන ගැනීම කියන අර්ථය. නමුත් ඔවුන්ට හිතුව පරිදි විකෘති කරමින් ඉදේ කරන්නේ. තුල දකින්න තියෙන අපිට ශ්‍රද්ධාවේ තියෙන අඩුකම. ශ්‍රද්ධාව අඩුකමත් එක්ක තමයි මේ විදිහේ වැරදි වචන විදිහට දක්වලා බුද්ධ භාෂිතයක් අධර්මයකට හුවා දක්වන්න උත්සාහවත් වෙන්නේ. ඔවුන් ඔච්චරම පොත්පත් එහෙම් මෙහෙම් කෑලි අහුලනවා නම් ඕක නොදක කියනෝ නෙමෙයි.
හැදිලියෝ මේක සිතාමතා මොකද ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව මේක ඒකයි මේ මට පොඩි ඉඩක් දෙන්න මේ බුද්ධ වචනයෙන් ගැන පැහැදිලි කිරීමක් කරන්නට ඕන අංගුත්තර නිකායේ චතුක නිපාතයේ තියෙනවා සප්පුරිස සූත්‍රය කියලා මේක පෙන්නනවා අසප්පුරිසංච වෝ භික්කවේ දේසිස්සාමි අසප්පුරිසේන අසප්පුරිසංච අසත්පුරුස අසප්පුරිසතරංච අසප්පුරිසංච වෝ භික්කවේ දේසිස්සාමි අසප්පුරිසේන අසප්පුරිසතරංච මහන්නේ මම අසත්පුරුෂයාද දේශනා කරනවා අසත්පුරුෂයා අතරින් වඩාත් අසත්පුරුෂයාද මම දේශනා කරනවා අසත්පුරුෂයා සහ බලවත්ම සත්පුරුෂයා මොකද්ද බුදුහාමර පෙන්නන්නේ කතමෝච භික්කවේ අසත්පුරුෂෝ කවුද අසත්පුරුෂයා කියලා කියන්නේ ඉද භික්කවේ ඒකච්චෝ පානාතිපාති හෝති අදින්නාදායි හෝති මේ ඇතම් කෙනෙක් ඉන්නවා සත්තු මරනවා හොරකම් කරනවා මෙන්න මේ වගේ වැරදි කරන කෙනාට කියනවා අසත්පුරුෂයෙක් කියලා දැන් ඊළඟට පෙන්නනවා කතමෝච භික්කවේ අසත්පුරිසේන අසත්පුරිසතරෝච මහන්නේ අසත්පුරුෂයා අතරනුත් වඩාත් බලවත් අසත්පුරුෂයා කවුද ඉද භික්කවේ ඒකච්චෝ අත්තනාච පානාතිපාතිය හෝති පරංච පානාතිපාතේ සමාදපේති. තමනුත් සත්තු මරණවා අනුන් සත්තු මරන්නත් සමාදන් කරවනවා. නැත්තං ඒ තියෙන ගුණදහම් නිග්‍රහයට පාත්‍ර කරනවා. අනිත් අයත් ඒ රකින්න තියෙන අවස්ථාවන්ද නැති කරලා දානු. මන්ද උත්සාහි කරලා දානු. මොවුනට කියනවා අසත්පුරුෂයන් අතරනුත් අසත්පුරුෂයන් කියලා. ඒ බුද්ධ දේශනාව අනුව ඔබලට තේරුම් අරගන්න පුළුවන්. ඔබ අමාරුවෙන් හෝ වඩා ගන්න හදන ගුණයක් හෙලා දැකලා පහත් කොට බුද්ධ දේශනාවත් නසා දමලා තමන්ගේ මතවාදයකට ගොදුරු කර ගන්න හදනවා නම් ඔබට ඒකෙදි තේරුම් ගන්න පුළුවන් මේ කවර ආකාරයේ පුද්ගල පිරිසක්ද කියන එක. ඒ සූත්‍රයේ අනිත් පැත්තට දැන් අර අසත්පුරුෂ වචනේ ගත්තට පස්සේ දැන් සත්තු නොමර ඉඳීම සෝවාන්ාරයන් වහන්සේගේ ඉඳන් නම් පනවන්නේ එතනින් මෙහා ඔක්කොම අසත්පුරුෂයෝ කිව්වා වෙනවා. අපි අර කල්යාණ මිත්‍ර පුතජන කියලා පෙන්වපු භූමිය ප්‍රතික්ෂේප කරලා එතනින් එහා ඉන්න ඔක්කොම අසත්පුරුෂයෝ කිව්වා වෙනවානේ. අතිඅත්ව අසත්පුරුෂ බව වැසකින් තිබේ ඔය ඔක්කොම අසත්පුරුෂයෝ කිව්වා වෙනවා. ඒතකොට කල්යාණ මිත්‍ර පුතජන භූමිය එතනින්ම ප්‍රතික්ෂේප කරලා ඔය කියන ප්‍රාණඝාතය ඔය කියන සිල් සුවන් භූමියේ ඉඳන්ම දැම්මොත් එහෙම. දැම්මොත් එහෙම. ඒතකොට අසත්පුරුෂවාදය ගෙනියන්නේ මේ පැත්තට. මේ පැත්තට. අනික් පැත්තෙන් දැන් මේ විසුද්ධි මාර්ගයටත් පුළුවන් තරම් නිନ୍ଦා පහස කරනවානේ. මොකද මේ විසුද්ධි මාර්ගයේ ඇවිල්ලා මේ ධර්ම කාරණා පිළිබඳව හරි අපූර්ව ධර්ම විග්‍රහයක් තියෙනවා. ඒ ධර්ම විග්‍රහයන් පිළිබඳව තමන්ගේ අනවබෝධය නිසා මොකද කරන්නේ ඉස්සල්ලා මේවට පාපහර ගන්නවා. අටකතා වලට පාපහර ගන්නවා. ඒ පිළිබඳව ධර්මානුකූල ඉතාමත්ම ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදු වෙනවා නම් හොඳයි. නමුත් මේ සිදු වෙන්නේ හැම දෙයක් නෙමෙයි. පොතපතවත් හරියට පෙරලා නැතු පාපහර ගහලා විසුද්ධි මාර්ගයේ ලිවි බුද්ධ ඝෝෂ බමුණාය කියලා. ඒ මහතෙරුන් වහන්සේලාට නිග්‍රහ කරලා මොවුන් කරන්නේ තමන්ට හිතූ විදිහට ඒ ධර්මය විනාශ කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරගන්න එක. ඊළඟට බලන්න දැන් මේ මෙබඳු සීලය තමයි මේ ප්‍රමෝදය පිණිස, ප්‍රීතිය පිණිස, සංසිඳීම පිණිස, නිවන පිණිස පවතින. හැබැයි මේ එකතැනකවත් අර උන්වහන්සේලා කියන බඩයෑම ගැන සඳහනක් නැහැ. එහෙම බඩයෑමකින් මේ සංසිඳීමක් ඇතිවීමක් බණ පොතේ කොහෙවත් තියෙන එකක් එහෙම නෙමෙයි. වැරදිලාවත් අටුවාවක්වත් තිබුණා නම් අටුවා පස්සෙන් වැඳ වැඳ යනවා. හැබැයි අටකථාචාරින් වහන්සේලා ඒ වගේ මෝඩ මතවාද ඇතුළත් කරලා නැහැ. ඉතින් ඒ සීලය පිළිබඳව අපි ඒ තවත් පරියායක් කතා කළා. දැන් අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ සීලය පිළිබඳ තවත් ක්‍රමයකට. කති සීලන්ති. සීල කියන්නේ කුමක්ද? චේතනා සීලං, චේතසික සීලං, සංවරෝ සීලං, අවිතික්කමෝ සීලම්. දැන් මේ අපි තවත් පරියායකට ආවා. සීලය කියන්නේ මොකද්ද? චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය සහ අවීතික්කම සීලය කියලා. චේතනා සීලය. දැන් ප්‍රාණඝාත වගේ දේවල් වලින් වළකින කෙනාගේ සීලය චේතනා සීලය වෙයි. ඊළඟට චේතසික සීලය ගත්තොත් එහෙම ඒ විරතිය. විරති සම්බන්ධ සම්මා වාචා කම්මන්ත ආජීව වගේ විරති චෛතසික සමග යෙදෙන ඒ කුසල චෛතසික. ඊළඟට සංවර සීලය පිළිබඳව කතා කරු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, සති සංවර සීලය, ඥාන සංවර, කාන්ති සංවර, පස්විදාකාරයකට විරිය සංවර ආදී වශයෙන් සඳහන්. අපි මේ පිළිබඳව ටිකින් ටික හරි කතා කරන්න ඕන මම හිතන්නේ. ඔව්, ඇත්තටම මෙතන දැන් කින් සීලන්ති කියලා චේතනා සීලය පිළිබඳව
ඉස්සෙල්ලම දක්වනවා. දැන් උන්වහන්සේ ඔය පන්සිල් විදිහට ඔතන ගන්න පහන සීල මෙතන මේ පරියායයට අනුව දක්වන්නේ නැහැ. නමුත් කලින් පරියායකදී දක්වනවා මේ පහන සීල නැතුව දැන් මේ මෙතන කතා කරනවා. එතකොට දැන් මෙතන සීල් හතරයි උන්වහන්සේට අනුව තියෙන්නේ. පහන සීලේ නැහැ. එතකොට දැන් මේ තීනි සීලානි කියනකොට මේ කින් සීලං, චේතනා සීලං, චේතසිකං සීලං, සංවරෝ සීලෝ, අවිතික්කමෝ සීලං කියනකොට චේතනා සීලේ. චේතනාව කියනකොට මෙතන හැම වෙලාවකදීම මේ පානාතිපාතා ආදියෙන් වළකින්නහුගේ කුසල ධර්ම සමාදන් වෙලා වත් පිළිවත් කරන්නහුගේ තියෙන ඒ වෙලාවේ තියෙන චේතනාවට සිතට කියනවා සීලය කියලා. අපි සීලය ගැන කතා කළා කලින්. දැන් බොහොම පැතිරුණු විදිහකට අපි සීලය පිළිබඳව කතා කරා. ඊට පස්සේ මේ එතනින් එකාර්ථයක් තමයි මේ විරමන්තස්ස කියනකොට අපි ශික්ෂා පද විදිහට සමාදන් වෙලා වැළකිනවා කියන අර්ථය. තව විදිහකට කතා කළා අපි මේ කුසල ධර්ම, කුසල සිතක පහළ වෙන සීලය පිළිබඳව උපාසක උපාසිකාවන්ගේ විහෙර විහාරයට යෑම එතනත් තියෙනවා සීලයක් කියලා. ඒ වගේ දැන් වත්ත පටිවත්තංවා පූරෙන්තස්ස චේතනා, වත් පිළිවෙත් පුරන්නහුගේ තියෙන චේතනාව. එතකොට පානාතිපාතාදීන් වලකිනකොට ශික්ෂාපදයන් සමාදන්වගෙන ඒ සමාදන්වගත් ශික්ෂාපදයන්ගේ හික්මීම, එතකොට ඒ මොහොතේ හටගන්න චේතනාව ගැන කතා කරන්නේ මේ විරති චේතනාව පිළිබඳව. ඊට පස්සේ වත්ත පටිවත්තා, වත් පිළිවෙත් කරනකොට හටගන්න චේතනාවන් පිළිබඳව. මේ විදිහට මේ විදිහේ ඒ වෙලාවේ චේතනාව කියන එක සිත අදහස් කරන්නේ. මේ සිත මේ වෙලාවේදී පවත්වන සීලේ බවට පත් වෙන එකට කියනවා චේතනා සීලය කියලා. චෛතසික සීලය කියනකොට පානාතිපාතාදීහි විරමන්තස්ස විරති. විරතියක් තියෙනවා. විරති කියන වචනේ තේරුම තමයි වැළක් කියන එක. විරතියක් කියනකොට මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ ටිකක් දක්වනවා විරති ධර්ම හැටියට. එතකොට මිච්ඡා වාචාවෙන් වැළකිලා, මිච්ඡා කර්මාන්තයෙන් වැළකිලා, මිච්ඡා ජීවයෙන් වැළකිලා මේක කියනවා විරති කියලා. ඒ වගේම වෙන්වීම් වශයෙන් අනබිජ්ජා, අව්‍යාපාද, මෙතන වැදගත්ම වචනයක් සම්මාදිට්ඨි ධම්මා. මෙන්න මේ සම්මාදිට්ඨි ආදී මේ ධර්මයන්ට කියනවා චෛතසික සීලය කියලා. මෙතන සම්මාදිට්ඨිය කියන වචනේ යොදන්නේ ගොඩක් වෙලාවට ඇතම් කෙනෙක් අමතක කරනවා සම්මාදිට්ඨිය කියන එකත් මේ චෛතසික සීලයට ඇතුළත් වෙනවා කියන එක. ඒ කියන්නේ මේ සම්මාදිට්ඨිය කියන එකෙන් දැන් අපි කතා කරනවානේ මේ ශාසනයේ සිල්වතා නිගණ්ඨනාත පුත්තගේ සීලය සහ මේ ශාසනයේ සීලය අතර වෙනසක් තියෙන්න ඕන. නිගණ්ඨනාත පුත්තා සත්තු මරන්න එපා කිව්වා, බුදුරජාණන් වහන්සේ සත්තු මරන්න එපා කිව්වා කියලා මේ දෙකම එක වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදයේ වෙනස තමයි මේක සම්මාදිට්ඨියෙන් යුක්තව සිල් සමාදන් වෙන සීලයක් තියෙන්නේ. එකෙන් කියන්නේ මේ සිල් සමාදන් වෙන්න එපා කියන එක නෙමෙයි. එතකොට සමාදාය සික්කති සික්ඛාපදේසු කියනකොට මේක සමාදන් වෙනවා කොහොමද? සීලවා දස්සනේන සම්පන්නෝ. එයාලඟ දර්ශනයක් තියෙනවා. එතකොට මේ දර්ශනය ගැන කතා කරන්න වෙනවා අපිට චෛතසික වශයෙන්. එකයි විරති ටික කියන ගමන්ම මේ සම්මාදිට්ඨි ධම්මා. සම්මාදිට්ඨිය අනුව ගියපු ධර්මතා ටිකක් තියෙනවා නම් මේ ප්‍රඥා චෛතසිකයෙන් කරන ලක්ෂණයකුත් මේ සීලය තුල තියෙනවා. එතකොට අර විරති ටිකක් විරති වශයෙන් ඇති වෙන ටිකක් සීලයමයි. ඒ වගේම මෙතන ප්‍රඥාවෙන් හික්මවන එකත් සීලයමයි. එතකොට ඒකත් චෛතසික සීලේ ගණයටම අයිති වෙනවා. සම්මාදිට්ඨි ධර්මයන් ඇතුළත් වෙනවා. සංවරෝ සීලಂತಿ, සංවරයේ සීලය කියනකොට මෙතන පංචවිදෝ දක්වනවා සංවර සීලය කියන එක. පාතිමොක්ක සංවරයේ, සති සංවරයේ, ඥාන සංවරයේ, කන්ති සංවරයේ, විරිය සංවරයේ කියලා මේ පංචවිදව මේ සංවර සීලය පිළිබඳව විග්‍රහ කිරීමක් කරනවා. එතකොට මේක විවිධ අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උද්ෘත අනුසාරේම මේ වෙලාවදී මේ සාකච්ඡා කරන්නේ මේ සංවරයයි කියන එකට උද්ෘත පාඨ දක්වලා තියෙනවා. පාතිමොක්ක සංවරෝ මේ කියනකොට මේ ඉමිනා පාතිමොක්ක සංවරේන උපේතෝ හෝති සමුපේතෝ කියනකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වෙනවා කියනකොට මෙතන කියන්නේ පනවපු ශික්ෂා පද විදිහට ගත්තාම මේ අපිට තියෙන පන වූ ශික්ෂා පද. ගිහි කෙනෙක් ගත්තොත් පංචශීලයේ ඔහුට ප්‍රාතිමොක්ෂ සීලයක් හැටියට ගන්නේනවා. අටසිල් දස සිල්ලාදී ප්‍රාතිමොක්ෂ සීලයක්, සාමණේර දස සීලයේ ප්‍රාතිමොක්ෂ සීලයක්, උපසම්පදා භික්ෂුන් වහන්සේට ශික්ෂාපද 227ක් විදිහට දැක්කේ. හැබැයි මෙතනින් මේ අපි ප්‍රාතිමොක්ෂය කියලා කියන්නේ ප්‍රාතිමොක්ෂය කියන අපි ප්‍රාතිමොක්ෂය කියලා අර ශික්ෂාපද උදෙසන ප්‍රාතිමොක්ෂය නෙමෙයි. මේ කාටත් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද වශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තම ඒ ටික අනිවාර්යයෙන් ඒ ටික ඇතුළුව තවත් බොහෝ ශික්ෂාපද බෙදීමක් තියෙන්න ඕනේ. නැති වුණොත් ප්‍රාතිමොක්ෂය කියනකොට
අනිත් අයට ප්‍රතිමෝක්ෂයේ තියෙනවා කියලා වෙන වචනයක් අල්ලගත්ත ගමන් මේ පිරිසක් බලන් ඉන්නවනේ මේ ඔකට මොන හරි දෙයක් කියන්නේ. ඇතම් වෙලාවට සමහර කෙනෙකුට මේ කොයි වෙලාවේද වචනයක් වරදින්නේ කියලා ඇතම් පිරිසක් බලාපොරොත්තුෙන් පස්සෙන් එනවනේ. එතකොට මේ ප්‍රතිමෝක්ෂ සංවරය කියනකොට මේ ප්‍රතිමෝක්ෂය කියලා කිව්වේ අර අර්ථයෙන්. ඊට පස්සේ මේ රක්කති චක්කු ඉන්ද්‍රියන් චක්කු ඉන්ද්‍රියේ සංවරං ආපජ්ජති කියනකොට මේ ඇහැ සංවර කරගන්නවා. ඇහි සංවරයේ කියනවා කියලා කතා කරනකොට මේ කියන්නේ සති සංවරය. සිහියෙන් සංවර වෙනවා. ඇහැ පිළිබඳව සිහියෙන් වාසය කරනවා. අකුසල සිතුවිලි වලට එන්න නොදී සිහියෙන් මේ සතිපට්ඨානයේදී මේ ඇස පැත්තෙන් අරමුණු වෙනකොට චක්කුණා රූපන් දිස්සා නනිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි කියලා මේ කතා කරන ඉන්ද්‍රිය සංවර සීලේ පැත්තෙන් කතා කරන එක මේකට සති සංවරය කියලා කියනවා. ඒ වගේම යානි සෝතානි ලෝකස්මින් සතිතේසන් නිවාරණං සෝතානං සංවරම් භූමි පඤ්ඤායේතේ පිටිහෙරේ කියලා මේ ප්‍රඥාව පිළිබඳව කතා කරන මේ ගාථාවේ මේ ඥාන සංවරය මෙතන දක්වන්නේ මේ ඥානයෙන් සංවර වෙනවා කියන එක. එතකොට මේ සංවර සීලය කියනකොට මේ හැම පැත්තෙම සංවරයක් තියෙනවා. ඒකෙන් මේ ප්‍රාතිමෝක්ෂය කියලා ශික්ෂාපද සමාදන් වෙලා පැත්තකට වෙලා ගෙදර ගිහිල්ලා ඉන්නවා කියන කාරණාවෙන්වත් නෙමෙයි. එතකොට මේ සංවරය කියනකොට එයාගේ නිතරම සිහි පැවැත්මත් ඒකත් සංවර සීලයට අයිති. ඊට පස්සේ එයාගේ යෙදෙන ප්‍රඥාවක් විදර්ශනා නුවණක් තියෙනවා නම් අර කල්යාණ මිත්‍ර ප්‍රත්‍යඥය පිළිබඳව කතා කරනකොට අපි කතා කළා මෙතන මේ අපේක්ෂා කරන්නේ කුසලයෙන් යුක්තයි කියනකොට විදර්ශනා කුසලය කියලා. ඒකට අන්නේ විදර්ශනා කුසලය ගැන කතා කරනවා නම් ඒ මොහොතේදී තියෙන්නේ ඥාන සංවරය ඒකත් සීලේ පැත්තටම වැටෙන දෙයක්. ඊට පස්සේ කමෝ හෝති සීතස්ස උන්හස්සාදී ආදීනා නයන ආගතු අයන් කන්ති සංවරෝ. කමෝ හෝති සීතස්ස උන්හස්ස සීතෝෂ්ණ දෙකෙන් එන පීඩාවන් ඉවසනවා. මේ ප්‍රත්‍ය ධර්මතා පැත්තෙන් දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් චීවර සේනාසන ගිලාන ප්‍රත්‍ය පිණ්ඩපාත කියන මේ සිව්පස පරිභෝගයේහි සංවර වෙන්න ඕනේ. ඒකට මේ සංවර භාවය මෙතන සිව්පසේ ප්‍රත්‍යංගයේ සංවර වෙන එකට කියනවා කන්ති ඉවසීම. ඉවසීමෙන් සංවර වෙන විශේෂයෙන් සීතුෂ්ණාදීන් මේ ඉවසලා ඒ දේවල් වලින් සංවර වෙනවා කියන දේ. උපන්නං කාම විතක්කං නාදිවාසේති ආදීනා නයන ආගතෝ අයං විරි සංවරෝ. ඊතට ඇති වුණු කාමාදී විතරකයක් නාදිවාසේති පජහති භ්‍යන්ති කරෝති අනභවං ගමේති කියලා අපි කතා කරන තැනක් තියෙන මේ උපදුණු කාම විතරකයක් ඉවසන්නේ නැහැ. ඒක දුරු කිරීම පිණිස උත්සාහවත් වෙලා මේක දුරු කරන නොහට ගන්න බවට පත් කරනවා කියන යම් වීරියක් උත්සාහයක් කරනවා නම් මේකට කියනවා විරිය සංවරය කියලා. ඊට පස්සේ මේ ආජීව පාරිශුද්ධි එත්තේව සමෝධානං ගච්ඡති. මෙන්න මේ ආජීව පාරිශුද්ධ සීලයත් මේ සමෝධානයටම නැත්තම් මෙතෙන්ටම එකතු වෙනවා. ඉති පංච විදෝ සංවරෝ. මෙන්න මේ සංවරයට කියන පංචවිධ සංවරය කියලා. මේ චේතනා සීල අපි කිව්වා, චෛතසික සීල කිව්වා, මේ කියන්නේ සංවර සීලය කියලා කිව්වා. ඊට පස්සේ මේ අවිතික්කම සීලය. ඒක බොහොම වැදගත් ස්වාමීනාස. සමාදින්න සීලස්ස කායික වාචසිකෝ අවිතික්කමෝ. සමාදන්ව ගත්ත සීලේ කායික වාචසික අවිතික්‍රමේ මේ කතා කියන්නේ. මානසික නෙමෙයි. සමාදන්ව ගත්ත සීලේ. එතකොට මේ සීලේ සමාදන් වෙලා තියෙනවා. එතකොට මම මේ හිතින් මේ දේ කරන්නේ නැහැ කියලා හිතාගත්ත සීලයක් නෙමෙයි. මේ ඔහු ශික්ෂා පදයක් විදිහට සමාදන් වෙලා ඒ සමාදන්ව ගත්ත සීලේ කායික වාචසික අවිතික්‍රමයක් තියෙනවා. අවිතික්‍රමයක් කියන්නේ ඉක්මවා නොයෑමක් තියෙනවා නම් මේකට කියනවා අව්‍යතික්‍රම සීලය කියලා. එතකොට මෙන්න මේක තමයි මේ මූලික වශයෙන්ම කින් සීලං කියනකොට මේ දැන් මේ වගේ දැන් මේ සමහර තැන්වල තියෙනවා මේ පහන සීල කියන එක එහෙම ඉදිරිච්ච අවස්ථාවක් තියෙනවා. දැන් උන්වහන්සේ බෞද්ධයන්ට අපි දැකලා තියෙන ප්‍රකාශ කරනවා පහන සීල, චේතනා සීල, සංවර සීල මෙහෙම මෙහෙම කියලා. මේ නිමෙක තමයි පංච සීලය මේ තියෙන පොතේ. එතකොට මෙච්චර කාලයක් ඕගලන්ට පානාතිපාතා වේරමණී කික කිව්වේ නිගණ්ඨ සීල එහෙම කියලා නිග්‍රහ කරනවා. දැන් තව කෙනෙක් ඔබට හෙට අනිද්දට ඇවිල්ලා කියයි මේ පොතේ මේ කින් සීලං කියන කොටස පෙන්නලා කියයි, ඔහම නෙමෙයි ඕක නෙමෙයි නියම පංච සීලය, චේතනා සීලං සමාධියාමි, චේතසිකං සීලං සමාධියාමි ඔහම කියන්න කියලා තව කෙනෙක් කියයි. ඒතර බෞද්ධ හිතයි ඇත්තටම පොතේ තියෙනවලුනේ, එහෙනම් මේක තමයි එහෙනම් සීලය කියලා කියන්නේ. ඒ විදිහට අර අපි ඔබට පසුගිය වැඩසටහනදීත් මතක් කළා මේ සාකච්ඡාවේදී මේ දහම් කරුණු දැනගැනීමට අමතරව බුද්ධ දේශනාවල දේශනාවේ තියෙන මේ පරියාය ලක්ෂණ පිළිබඳව ඔබට විශේෂ දැනුමක් ලබා ගන්න අවස්ථාවක් මෙහිදී සැලසෙනවා. ඒ නිසා හුදෙක් කොතනක හෝ වචන කිහිපයක් නැත යම් දේශනාවක් දුටු පමණින් ඒක ඒ ආකාරයෙන් අරගෙන අනික් දේවල්
වැරදි එහෙම නැත්නම් ඒවා නිගණ්ඨ දේවල් කියලා ප්‍රතික්ෂේප කිරීමට උන්වහන්සේ කියන මතවාදයේ උන්වහන්සේ අතින්ම බින්දෙනවා. ඒ කියන්නේ දැන් එතන සීලය ගැන කතා කරනකොට පහන සීලාදී දේවල් ගැන කතා කරනවා. මේ පහන සීල චේතනා චෛතසික සංවර අව්‍යතික්‍රම සීලය කියලා පංචශීල් පද පහ කතා කරනකොට දැන් කුමකද ප්‍රහාණේ? කුමකද මේ අපිට චේතනාව, කුමකද චෛතසික? අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. ඉස්සරහට කතා කරන්න අපිට ලැබෙනවා. එතකොට මේ ටික වෙනම කතා කළ යුත්තක්. ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නේ. චේතනා චෛතසික සංවර අවිතික්කම මේ සීලය. මේ සීලය කොයි ආකාරයෙන්ද සම්පූර්ණ? කුමක්ද සංවරය? කොහොමද සංවර වෙන්නේ? මොකෙන්ද සංවර වෙන්නේ? මේ සම්බන්ධයෙන් අපිට කතා කරන්න තව බොහෝ දහම් කරුණු තියෙනවා. මේ සියලු දහම් කරුණු ටික ඔබට ඒකරාශී කරගත්තම, ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත්තම පුළුවන් සැබවින්ම තථාගත ශාසනයේ සීලය යනු කුමක්දයි යාන්තමින් හරි අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙයි. ඔබ මන්මුලා කිරීමට කෙනෙකුට අවස්ථාවක් නොලැබේ. ඉතින් අද මේ සාකච්ඡාව අදර නිමා කළත් ඉදිරි සාකච්ඡාවලදී මේ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරමින් තවත් ඔබගේ දැනුම පුළුල් කිරීම සඳහා කටයුතු කිරීමට අපි ක්‍රියා කරන බවත් සිහිපත් කරමින් අදට නියමිත කාලය අවසන් වී තිබෙන නිසා මේ වැඩසටහන අදර නිමා කරනවා. මේ වැඩසටහන සඳහා වැඩම කොට වදාළ ලබනෝරුව කන්දාරන්න සේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකසප හාමුදුරන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අධර්මවාදී බලවේග දුරුකට සද්ධර්මයේ දීප්ත කිරීමේ උද්දීපනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබ වෙනුවෙන් සිදු කරන පවත්වන විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය සඳහා අද දින දායකත්වයේ දරනවා එංගලන්තයේ පදිංචි අමර මාකලන්ද මහත්මා සහ වෛද්‍ය ධර්මනී මාකලන්ද මහත්මනිය, ඒ වගේම අදීශ මාකලන්ද පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ අද වැඩසටහනේ දායකත්වයේ දරනවා. ඒ දායකත්වයේ දරුවෝ පින්වතුන් ඇතුළු සදේවක ලෝකයාටම තෙරුවන් සරණින් මේ මහා පින් බෙලෙන් සියලු යහපත සිත ශාන්ති අභිවෘද්ධිය වේවා. ලෞතර නිර්වාණ සම්පත්තියේ පිණිස මේ පින් හේතු වාසනා පාරමී වේවායි අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආ තත්ථ භගවා